මේ රටේ ජනාධිපතිවරය හැටියට ඉන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් අංක ගණිතය පිළිබඳ අවබෝධයක් නැතුව නෙවෙයි. අංක ගණිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. අංක ගණිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන නිසා තමයි කිව්වේ පාර්ලිමේන්තුවේ 113ට වඩා සංඛ්‍යාවක් අපට පෙන්වන්න පුළුවන් කියලා. ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා ඊයේ රාත්‍රියේ වෙනකොට 122ක සංඛ්‍යාවක් අපට සහයෝගය දෙන්න තීරණය කරලා තියෙනවා. ඒක නිසා එක්සත් ජාතික පක්ෂෙත් ප්‍රබලම අනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොහොම විශ්වාස කරන පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ 113 නෙවෙයි අපට 122ටත් වඩා සංඛ්‍යාවක් පෙන්වන්න පුළුවන්. එතකොට අසරණ වෙන්නේ කවුරුවක්වත් නෙවෙයි, ඔය බය නැති කියපු අගමැති. ඒ බය නැති කියපු අගමැතිට විලි ලැජ්ජාවෙන් තමයි අරලිය ගහ මන්දිරෙන් යන්න වෙන්නේ. හැබැයි මේ බය නැති අගමැතිට මේ නරක දේට යොමු කරන්නට කටයුතු කරේ වෙන කවුරුවක්වත් නෙවෙයි. මේ රටේ මහා දැවැන්ත කුමන්ත්‍රණකාරීන් කීපයක් ඉන්නවා. ඒ කීප දෙනා අතර ප්‍රබල කුමන්ත්‍රණකාරයෙක් තමයි රාජිත සේනාරත්න කියන ඇමතිවරයා. මොකෝ අපි දන්නවනේ, ඔබත් දන්නව මමත් දන්නව, මහින්ද රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න කුමන්ත්‍රණය කරේ කවුද කියලා. දැන් මෙහෙම කුමන්ත්‍රණය කරපු උදවිය රාජිත සේනාරත්න, පාටලි චම්පක, මේ සියලු දෙනාට දැන් බලය නැතුව ඉන්න බෑ. මොකෝ අපි ඉතිහාසයේ ඉඳලා දන්නව රාජිත සේනාරත්නට බලය නැතුව, මේ බලය නැතුව දේශපාලනය කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි. අද බලය වෙනුවෙන් අනේ මේ අහිංසක අගමැති, හිටපු අගමැතිතුමාව නැවතත් අමාරුවේ දානවා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ගණිත සංකල්ප දන්න ජනාධිපති අගමැති